ආයුබෝවන් අපේ MND Kids YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්න. ඉතින් අද අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ අමුද්‍රව්‍ය තුනක් යොදාගෙන කේතරදී ඒසියම සබන් හදාගන්න විදිය ගැන. දැන් වෙළඳ පොලේ සබන් ගොඩක් මිලයි නේද? මේ විදියට ඔයාලත් කේතරදීම හදලා බලන්නකෝ. මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මේකට අරගත්තේ වතුර ග්‍රෑම් 120යි, පොල් තෙල් ග්‍රෑම් 270යි, කෝස්ටික් සෝඩා ග්‍රෑම් 50යි. මේ අමුද්‍රව්‍ය වල අනුපාත අඩු වැඩි කරගන්න ඔයාලටත් පුළුවන්. දැන් අපි මුලින්ම කෝස්ටික් සෝඩා ටික ඝනකමින් වැඩි ප්ලාස්ටික් වාජනයකට දාගන්නවා. මේ කෝස්ටික් සෝඩා ඕනම හાર્ඩ්වෙයාර් එකකින් ඔයාලට ගන්න පුළුවන්. මේ කෝස්ටික් සෝඩා ඇඟේ ගැහුනම කසනවා. ඉතින් පොඩි අයගෙන් ඈඩ් කරලා මේ වැඩේ කරන්න ඕනේ. දැන් ඊළඟට අපි කෝස්ටික් සෝඩා එකට වතුර එකතු කරගන්නවා. බීටරයක් ආධාරයෙන් හරි බීටරයක් නැත්නම් ලී කුරක ආධාරයෙන් හරි මේ කෝස්ටික් සෝඩා හොඳට දිය කරගන්න ඕනේ. දැන් මේ භාජනය ටිකක් රත් වෙලා තියෙනවා. මොකද කෝස්ටික් සෝඩායි වතුරයි අතර සිදුවෙන ප්‍රතික්‍රියාවක් නිසා. දැන් අපි ටිකෙන් ටික අපේ පොල් තෙල් ටික මේකට එකතු කරගෙන හොඳට දිය කරගන්න ඕනේ. දැන් ඔයාලට ඕනි නම් මේකට වර්ණකයක් එක ඔයාලට වෙනිමල් ගැටි කුඩු, කහ කුඩු, සුදු හඳුන් කුඩු වගේ සුවඳකාරකයක් එකතු කරගන්නත් පුළුවන්. අපි ඔයාලට මේක අරගෙන ආපු නිසා අපි මේකට කිසිම වර්ණකයක්වත් සුවඳකාරකයක්වත් එකතු කරේ නැහැ. ඉතින් අපි මේ සබන් මිශ්‍රණය දාන්න යොදාගත්තේ ඉවතලන කප්. ඔයාලට ඉවතලන කප් හරි අච්චු හරි සබන් දාන්න යොදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගන්න කප් වලට හරි අච්චු වලට හරි හොඳින් පොල් තෙල් තවර ගන්න. එතකොට ඔයාලට ලේසියෙන් පහසුවෙන් සබන් කලව ගන්න පුළුවන්. අපි අපේ මිශ්‍රණය අපි ගත්ත අච්චු වලට දාගමු. මේ අච්චු වලට මිශ්‍රණය දාලා පැය 24 සිසිල් වියලි ස්ථානයක තියන්න. ඔයාලට පැය 24කට පස්සේ මේ සබන් එක ගලව ගන්න පුළුවන්. හැබැයි සති දෙකකට විතර පස්සේ සබන් එක පාවිච්චියට ගත්තම ඔයාලට ගොඩක් හොඳට ඒකේ ප්‍රතිඵලය අත්විඳින්න පුළුවන්. මේ තියෙන අපි කලින් පැය 24ක් තියලා හදාගත්ත සබා. අපි මේ වට කහ වර්ණක එකතු කරපු නිසා තමයි මේවා කහ පාට පේන්නේ. වර්ණක එකතු කරන්නේ නැතුව හදන සබා
සුදුම සුදු පාට. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අපව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like එකක් දාලා ඔයාලා ගෙදරදී හදපු සබන් කමෙන්ට් කරන්න. මේක වැදගත් ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් යාළුවන් අතර share කරන්න. ආයෙත් මේ වගේම වැදගත් වීඩියෝකින් හම්බෙමු. අපි MND Kids.